පාර්ලිමේන්තු මැතිවරණය 2024 මේ ගාල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි. සාදේ අමාරයි සීතල මාරයි නවතම වීක හැන්දයි ඉරිමැස්මයි ජාතික ජනපල වේගයේ ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 32296යි ප්‍රතිශතය 79.8යි සමගි ජනබල වේගයේ ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 3523යි එහි ප්‍රතිශතය 8.63යි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 1964යි ප්‍රතිශතය 4.81යි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 1846යි ප්‍රතිශතය 4.52යි සර්ව ජන බලයේ ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 607යි එහි ප්‍රතිශතය 1.49යි මේ අපි ඔබට ගෙනාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය ඒ නිල ප්‍රතිඵලයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව ජාතික ජනබල වේගයේ ජයග්‍රහණය කළ තේනවා උන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 32296යි ඒ ප්‍රතිශතයක් ලෙස 79.08ක් ඉන් අනතුරුව ඡන්ද ලබාගෙන තිනවා සමගි ජනබල වේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 3523ක් ඒ ප්‍රතිශතයක් ලෙස 8.63ක් ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද සඳහා ලියාපදිංචි වෙලා තිනවා ඡන්ද 40841ක් ඒ ප්‍රතිශතයක් ලෙස ගත් කල 98.01ක් ප්‍රතික්ෂේපිත වූ ඡන්ද සංඛ්‍යාව 829ක් ඒ අනුව වළංගු මුළු ඡන්ද සංඛ්‍යාව 41670ක් ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව ජාතික ජනබල වේගයේ ජයග්‍රහණය කළා තේ. ඔව් සජනේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ ප්‍රතිඵල තැපැල් ඡන්ද ප්‍රතිඵලත් එක්ක සසඳන කොට ජාතික ජනබල වේගයේ ජනාධිපතිවරණයේදී ලබා ගත්තේ ඡන්ද 25892ක් පමණයි. ප්‍රතිශතය 64.5ක්. මේ වන විට මේ අවස්ථාවේදී උන් ලබාගෙන තියෙනවා ඡන්ද 32296ක් පැහැදිලි වැඩිවීමක් ප්‍රතිශතය 80%කට ආසන්න ප්‍රතිශතයක් උන් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව දෙවනි ස්ථානයේ පසුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා එතුමන්ගේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එවර රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 7226ක් ලබා ගන්නවා. නමුත් මෙවර අඩු වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පක්ෂයේ. ඔව්. ඒ වගේ පැහැදිලි වෙනස්කම් අපිට මේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ දැක ගන්න අවස්ථාව ලැබෙනවා. අපිට තාමත් මේ 2024 පාර්ලිමේන්තු මහමැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය විතරයි නිල වශයෙන් ලැබිලා තියෙන්නේ. ඉතින් අපිට තවත් ප්‍රතිඵල ලද සැනින් අපි සූදානම් ඔබට ඒ ඡන්ද ප්‍රතිඵල රැගෙන එන්න.